ඇතිකඩ බන්දුර ජයසේකර සමග අයිපෝන් සුබෝ දැසනක්. සෞඛ්‍ය කියන අපේ ජීවිතත් අත්‍යවශ්‍ය දෙයක්. අද වැඩසටහනෙන් අපි ඔබට කතා කරන්න වෙන මේ විෂයපතය ගැන. අපි මුලින්ම හඳුනාගෙනම අපේ වැඩසටහනේ ප්‍රධාන සම්පත්දායක බන්දුර ජයසේකර මහතා. අයිබෝන් බබසෙවි, අපි පළමෙන්ම කියන්න ඕන දේ ඊයේත් ඊ අපේ ප්‍රවෘත්ති වලත් දැම්ම අර නින්දා සහගත හැසිරීම නැගෙනහිර පළාතේ ප්‍රධාන ඇමති අහමඩ් නසීර් කියන පුද්ගලයාගේ අද හැම පුවත්පත්වලම තියෙන අපේ ප්‍රවෘත්ති ප්‍රකාශ මත අපි දෙවරක් එක දැම්මා. ඔහුගේ හැසිරීම මම හිතන්නේ ඔහු ඉතාම බාල පහත් විදිහට හැසිරුනේ. මම නම් හිතන්නේ ඔහු ප්‍රධාන ඇමතිවරයෙක් විය යුතුයි කියලා. දැන් නැගෙනහිර තත්ත්ව ගැන කිව්වොත් ඊයේ අරුන් තම්බිමුත්ව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මඩකල්පේ සංවිධායක ඔහුගේ පියා සහ මව LTT විසින් ඝාතනය කරව අරුන් පැහැරගෙන ගියා. නමුත් අරුන් තම්බිමුත්ව ඊයේ ට්විටර් පණිවිඩයක් දාලා තිබ්බා. ට්විටර් පණිවිඩකින් කියලා තිබ්බේ මේ අහමඩ් නසීර් කියන පුද්ගලයා ගැන. ඔහු විකාරශීලී පුද්ගලෙක්. දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඔහු සාමාන්‍ය පළාත් සභා මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නකොට තමන්ගේ ආරක්ෂකයින්ට අනගෙරුවලු මේ ඔහුට ආචාර නැත්තම් අපි කියන්නේ සලූට් කරන්න කියලා අනිත් අය ඉස්සරහිතට පේනවා. මේ ප්‍රධාන ඇමති කොච්චර මන්ද බුද්ධික පුද්ගලයෙක්ද කියලා මම හිතන්නේ. ඔහුට මොන හරි ලෙඩ රෝගයක් තියෙනවා. ඒ වගේම අපි නැගෙනහිර පළදෙන තවත් සිද්ධියක් ද ඊයේ පිල්ලෑන් හිටපු මහ ඇමති තර්ජනය කරලා තියෙනවා තමන්ගේ පින්තූරය ගන්න ගිය කැමරා ශිල්පියෙක්ට. නමුත් අද බලන්න අපේ රටේ තියෙන තත්ත්වය. දැන් පිල්ලෑන් කවදාවත් ඉස්කෝලේ ගියේ නැහැ. හිටපු ළමා මේ සොල්දාදුවෙක්. ඒ වගේම ඔහුගේ හැසිරීම ගැන මඩකල්ප ජනතාව දන්නා ඔහු දාමරිකේ. නමුත් අද තාම තියෙනවා ඔහුගේ නමින් ඉස්කෝලයක් 7 නේෂන් චන්ද්‍රගාන්තන් පිල්ලේ කියලා ඉස්කෝලයක් තිබ්බා. මොන රටේද ඔය වගේ පාසලක් නම් කරන්නේ? කිසිම මේ 6-4ක් නොදන්න එකගෙන කිසිම ගෞරවයක්. දැන් ඔහු හිරේ වෙන රටක නම් මෙලහටේ නම අහක් කරලා උගේ පින්තූර දෙනවා නම් පින්තූරත් අහක් කරන නම තාම මේ ඉස්කෝලේ තියෙනවා. ඒ ළමයි ඉස්කෝලේට යනවා. මොකද දින ආදර්ශය. ඉතින් අපිට බොහොම කනගාටුයි. අපේ නැගෙනහිර පළාතේ ජනතාව, අපි ගම්මැද්දේ ගියා නැගෙනහිර පළාතේ ජනතාව අසරණ වෙලා මේ වගේ මේ මන්ද බුද්ධික විකාරශීලී මහ ඇමතිලා නාවික හමුදාවට නෙවෙයි කාට වුණත් උන් ගරු කරන්න දැනගන්න ඕනේ. ඒ වගේම මම ඊයේත් හොයාගත්තා මොහු බලෙන් මේ උත්සවයට ගිහිල්ලා තියෙන්නේ. ඊ අපි කියන අමරිකානු තානාපති බොහොම අසීරු තත්වයකට පත් වුණා. ඉතින් අපි හිතනවා මොවුන් මේක බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපේ මේ මිනිමැරලත් ඉන්නවනේ එක එක තැන්වල. මොවුන් සමාව ඉල්ලයි කියලා නාවික හමුදාව. නමුත් ඒ නාවික හමුදාව නිලධාරය හැසිරුණ විදිහ අපි අගය කරනවා. නමුත් කරුණාකර අපි ජනතාවට කියන්නේ විරෝධත්වය ප්‍රකාශ කරන්න කියලා අනිත් රටවල වගේ. ප්‍රොෆෙසර්, මං ආරම්භයේ කිව්වා අපි අද වැඩසටහනේදී විශේෂ අවධානයක් යොමු කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට කියලා. අපි අද අපේ මැදිරියට ආරාධනා කරා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානි අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මියට. අපි එතුමියව පිළිගන්නවා. අයිබෝන් ඔබතුමියට. පබා, අපි පටන් ගමු මේ වෙලාවේ මේ වසංගත රෝග ගැන කතා කරනවා. අපි ඔබට අපේ ප්‍රේක්ෂකයට කියන්නේ පළමුවෙන්ම මොකද්ද කළ යුත්තේ? ගම් වතුරක් තිබ්බා, තාම ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා. මොකද අපි අද ඉතාම කෙටියෙන් කතා කරලා ඔබට කතා කරන්න දෙනවා. දැන් මේ ගම් වතුර තාමත් තියෙන ප්‍රදේශයක් තියෙනවා. ඒක පැත්තකින් බැහැගෙන යනවත් තියෙනවා. ඉතින් දැන් මෙතන කණ්ඩායම් දෙකක් ඉන්න කොටු වෙලා ඉන්න කට්ටියක් ඉන්න, ආපහු ගෙවල් වලට යන කට්ටියක් ඉන්න. දෙගොල්ලටම අවදානම් සහිත තත්ත්වයන් තියෙනවා බෝන රෝග පැත්තෙන් ගත්තදී. දැන් වැඩි දෙනෙක් මේ මඩේ බැහැගෙන වතුරේ බැහැගෙන ඉන්න නිසා එකක් තමයි මියුන කියන රෝගය, නැත්නම් ලෙප්ටොස්පයිරෝසිස් කියලා අපි කියන්නේ. ගොදුරු වීමේ අවදානමක් තියෙනවා. මොකද මඩ වතුර, මීයන්ගේ මුත්‍රා, වෙනත් අපද්‍රව්‍ය. දැන් ඉතින් වැඩි වෙලාවක් මෙහෙම ගත කරනකොට සම සිදුරු කරගෙන මේ ස්පයිරෝකීට්ස් ඇතුළු වුණොත් ලෙප්ටොස්පයිරෝසිස් එහෙම නැත්නම් මීයුන කියන රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි රෝග ලක්ෂණත් අපි පොඩ්ඩක් මතක් කරමු. ඒතර උණ, ඇඟපතේ වේදනාව, ඒක මැස් කහවීම වගේ රෝග ලක්ෂණ තමයි දකින්නට ලැබෙන්නේ. ඉතින් අවවාදයකුත් දෙමු, එහෙම තත්ත්වයක් ඇති වෙනව නම් වහාම ළඟම තියෙන රෝහලෙන් ප්‍රතිකාර ගන්න යොමු වෙන්න ඕන. මොකද මීයුනේහි තියෙන සමහර භයානක ප්‍රති වකුගඩු අකර්මණ්‍ය වෙන්න පුළුවන්, අක්මාවට
අහිතකර තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඖෂධ තියෙනවා. ඒ නිසා රෝග ලක්ෂණ මතුවහොත් වහාම රෝහලකට යන්න ඕනේ. මොනවාද රෝග ලක්ෂණ අපි නැවත පැහැදිලි කරමු. නැවතත් මතක ඇඟපතේ වේදනාව අධික ලෙස දැනෙනවා. අධික ඉසේ කැක්කුම, අධික උණ, ඒකම ඇස් රතු වීම වගේ රෝග ලක්ෂණ. ඉතින් තව එක දෙයක් මතක් කරන්න වළක්වා ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඖෂධ දෙනවා මේ දවස්වල සෞඛ්‍ය වෛද්‍යාධාරී කාර්යාල වලින් ලබා දෙනවා මේ අවතන් වෙලා ඉන්න විශේෂයෙන් ඒ ජනතාවට ඩොක්සිසයික්ලින් කියන ඖෂධය අපි ලබා දෙනවා සෞඛ්‍ය වෛද්‍යාධාරී කාර්යාලයෙන්. ඒතර ඒ ඖෂධය අපි කියනවා 200 mg නැත්නම් 32ක් ගන්න. ඊට පස්සේ තමන් එතකොට මොකද මේ රෝගේ වළක්වා ගැනීම පියවරක්. ඒක හොඳයි. මිලිග්‍රෑම් 200 ප්‍රති දෙකක් නේ. මොකද මේ දවස්වල සමාජීය ජාලවල ඒ කියන්නේ විශාල ප්‍රචාරණයක් ලබා දුන්නා. මමත් දැක්කා මේ එක පෙත්තක් කියලා කිව්වේ ඒක දෙකක් විය යුතුයි 200 mg. මොකද අපි සමාජයේ ඒවයින් මේ පරිස්සම් වෙන්න ඕනේ. එක එක දා එක එක අපි මේ වෛද්‍යවරේ විශේෂණ වෛද්‍යවරෙන් අහන්නේ. ඉතින් ඒකත් වැදගත් අපේ ජනතාවට එක එක අය කිව්වට ඒක අහන්න පද විශේෂම බබා මේක ළමයින්ට කොහොමද බලපාන්නේ? ළමයින්ට තදින් බලපාන්නේ මේ වැඩියෙන්ම වැඩිහිටියන්ට. නමුත් ළමයිනුත් මේ දවස්වල අනතුරේ මොකද ඒගොල්ලොත් සෙල්ලම් කරනවා වතුරේ. මං දැකලා තියෙනවා පින්තූර රාමුවල මේ පුංචි ළමයි මේ ගම් වතුරේ සෙල්ලම් කරනවා බැහැගෙන ඉන්නවා. ඉතින් වැඩිහිටියොත් ඒක අනුමත කරලා වගේ මං හිතන ඒක නම් හොඳ පුරුද්දක් නෙමෙයි, හොඳ වැඩක් නෙමෙයි. වෙනත් දැන් ලෙප්ටොස්පයිරෝසිස් ඇරෙන්න තවත් පාචන රෝග සිංගමාලේ වගේ රෝගවලට ගොදුරු වීමේ අවධානමක් තියෙනවා. ඉතින් මුචි ළමයින්ගේ ඇඟ මුකෙන් යන්න පුළුවන් හත්වල තියෙන ඒවා වතුර සෙල්ලම් කරනවා කියන්නේ ශරීරයම එක්ස්පෝස් වෙනවා එහෙම නැත්තම්. ඉතින් ඒ නිසා ඒ ක්‍රියාවලිය අපි හිතනවා ඒකත් පොඩ්ඩක් මතක් කරත් හොඳයි. වතුරේ බහැලා සෙල්ලම් කරන ඒවා අනවශ්‍ය විදියට වතුරේ බහැලා යන්නේවා. දැන් මේ ජනතාව පළමුවෙන්ම සාමාන්‍ය කරන අපි දැක්ක ප්‍රවෘත්ති වල උන්ගේ ගෙවල් පිරිසුදු කිරීම. ඒකට විශේෂ කොහොමද සාමාන්‍ය විදියට පිරිසුදු කරන්න බෑනේ? ඊට වැඩි ක්‍රමයක් තියෙනවනේ. ඒක ගැන පැහැදිලි කිරීමක් කෙරුවොත්. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝග නිවාරණ වැඩපිළිවෙල යටතේ අපි බෙදා හරිනු ලබනවා මේ සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය කියන්නේ වෙස් පිරිසිදු කරගන්න. ඒතර සෞඛ්‍ය ආයතනධාරී කාර්යාල වලින් තමයි ලබා දෙන්නේ. ඒතර අපි TCL, Lysol වැනි දේවල් වෙස් පවිත්‍ර කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ප්‍රදේශයේ සෞඛ්‍ය ආයතනධාරීතුමා මාජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගෙන් මේ පිළිබඳව විස්තර ලබා ගන්න පුළුවන්. නමුත් දැන් සමහර අය විස්තර ලබා ගන්න බැරි හින්දා මම හිතන්නේ අපේ අනිත් පළාත්වලට ඕන් මොනෝ ගිල්ල හම්බෙනවද ඒ වගේ? දැන් මේක අපි කණ්ඩායම් හැටියට මේ සෑම අවතැන් වූ ජනතාව වෙසෙන ස්ථානවලට ගිහිල්ලා අපි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම අපි මුල ඉඳන්ම ආරම්භ කරා. අදටත් ඒ විදිහටම කණ්ඩායම් යනවා. ගිහිල්ලා ඉවර වෙලා රෝග තත්ත්වයන් තියෙනවා නම් ප්‍රතිකාර කරනවා. ඒ වගේම අවශ්‍ය උපදෙස් දෙනවා නැවත නිවිස් බලා යන අය. ඒතර අපි කණ්ඩායමක් හැටියට වෛද්‍යධාරී මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා, පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් කණ්ඩායමක් හැටියට යනවා. ඊට අමතරව වෛද්‍යවරුන්, හෙදියන්, සෙසු අය ගිහිල්ලා ප්‍රතිකාර කිරීමත් අපි දැන් ආරම්භ කළ බොහෝ දවස් හැමදාමත් අදටත් යනවා. ඉතින් මොකද මමයි කොළොම්නාව භාරව ක්‍රියා කරන්න මම දන්නවා ටීම්ස් කොහොමද යන්නේ කොහටද යවන්නේ කියන. ඒ නිසා අපි මේ හැම ප්‍රදේශයක්ම ආවරණය වෙන පරිදි ලංකාවෙම මේ සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් භාවිතා කරනවා පුද්ගලයන්ට නැත්නම් ජනතාවට අවතන්වයට කියලා දෙන්න. දැන් ඔබ දැන් කිව්වා දැන් අපි මේ කොළොන්නාව ගැන කිව්වා. මේ කුණු කන්ද ගැන. දැන් අපි ඒක ඉතාලම වැඩි අපි අපේ 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 සහෝදර මේ මාධ්‍යවේදීන් කිව්වා පණු ඇවිල්ලා. පණු කියන්නේ ඉතාලම කියන්නේ බහනක තත්ත්වයක්. කොහොමද මේ අපේ ජනතාව මේකින් බේරෙන්නේ? කුණු කන්ද දියවිලා ගෙවල් වලට ඇවිල්ලා මිනිසුන්ට ඉන්න විදියක් නැහැ. මම හිතන්නේ පළමුවෙන්ම කුණුකන්ද ඉවත් කිරීමට කටයුතු කිරීම මම හිතන්නේ ප්‍රාදේශීය සභා, නගර සභාවල වගකීමක් වෙනවා. ඒක තමයි. නමුත් මේ දැන් සෞඛ්‍ය ප්‍රශ්න එන්නේ ඔබට සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍ය ප්‍රශ්න සෞඛ්‍ය අමාත්‍යාංශය. ඉතින් ඒ සෞඛ්‍ය ප්‍රශ්න බොහෝයි. ඉතින් අපද්‍රව්‍ය ජලය හා ගැටිලා මිනිසුන්ට ගෙවල් වලටම ගියහම ඉතින් එක පැත්තකින් ජලය අපවිත්‍ර වීම නිසා ඇතිවිය හැකි රෝග සියල්ලටම ගොදුරු වෙන්න පුළුවන්. පාචනය, බෝවන, සිංගමාලය, අතිසාරය, උණසන්නිපාතය වගේ රෝග තත්ත්වයන්. දැන් අපි දන්නවා මේ වැසි ජලය ඒකම වැසිකිලි වලවල් උතුරා යෑම. එතකොට ඒ සමගම කුණු. දැන් මේ සියලුම ප්‍රදේශයේම අපවිත්‍ර වීමට ලක් වෙලා තියෙන. ඉතින් වහාම ක්‍රියාත්මක වන පරිදි මේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලියක්
ආරම්භ කළ යුතුයි. මම දැක්කා ඒ කියන්නේ දහමුදාව මේ සම්බන්ධයෙන් වෙහෙස මහන්සි වෙන අවස්ථා. ඒ කොහොම වුණත් එය විශාල සෞඛ්‍ය තර්ජනයක් වෙනවා බොහොමයක් රෝගවලින්. බට් ඒ වුණාට දැන් මේක මේ ඉතාම භයානක තත්ත්වයක් අපේ ජනතාවට. වසංගත රෝග කොහොමද මේකෙන් මට තාම හිතාගන්න බෑ අපේ කායි කොහොමද බේරෙන්නේ කියලා. මේක වගකීම පැවරෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පසුව නගර සභාවුන්ගේ වගකීම පැහැරහැරලා තියෙනවා. නමුත් කොහොමද බේරෙන්නේ? බේරෙන්නේ මට හිතාගන්න බෑ ඒකයි මේ. ඔව්. ඔනේ ඉතාම අපහසු තත්ත්වයක්. ඒ විශේෂයෙන්ම මේ ඒ ළඟ තියෙන නිවෙස්වලට ඉතාම අපහසු තත්ත්වයක්. ඉතින් අපිට ජනතාවට කියලා දෙන්න තමයි පුළුවන් වලකීමේ ක්‍රියාමාර්ගය. යම් කිසි රෝග ලක්ෂණ මතුවහොත් වහාම ප්‍රතිකාර ගැනීම, අනිත් පැත්තෙන් වැලකීමට. ඉතින් නිරන්තරයෙන් අත්සේදීම, පිරිසිදු කිරීම, කටයුතු, ඒ වගේ දේවල් තමයි අපිට කියලා දෙන්න වෙන්නේ රෝගවලින් වැලකීමට. ඒතර ජලය සෞඛ්‍ය සනීපාරක්ෂකද ලබා ගැනීම, ආහාර ද්‍රව්‍ය හොඳින් පිරිසිදු කර ගැනීම, ඒතර මැස්සන්ගෙන් ආරක්ෂා කර ගැනීම, මේ වගේ කරුණු තමයි මීයන්ගෙන් ආරක්ෂා කර ගැනීම. මේවා තමයි අපිට කියලා දෙන්න පුළුවන්. ඒ වගේම වළක්වා ගැනීමට යම් යම් රෝග වළක්වා ගැනීමට යම් කිසි දේවල් කරන්න පුළුවන්. ඒ සමට එන්නත් ප්‍රතිශක්තිකරණය, තුවාල වගේ තිබුණොත් වහාම තුවාල වලට ප්‍රතිකාර ගැනීම එක අවශ්‍ය. මොකද මේ එක දැන් ගොඩක් කඳරු වලට කියපුව අපේ ඇතමුන් කතා කරනවා කුඩා ළමයි සහ මේ කියන්නේ වැඩිහිටි අය මේ කියන තර්ජනයට ලක් වෙලා තියෙනවායි කියලා. එතකොට ඒකට ඒ සඳහා විශේෂිත අපි පාවිච්චි කළ යුතු ප්‍රතිකාර ක්‍රම මොනවද? විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නැහැ. නමුත් රෝග වැළැක්වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීම තමයි අපිට මේ අවස්ථාවේදී කරන්න පුළුවන්. ඒ වගේම යම් කිසි රෝග තත්ත්වයක් වාර්තා වුණොත් වහාම හඳුනාගෙන ප්‍රතිකාර කිරීම. එවැනි දේවල් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වගකීම වෙන්නේ. නමුත් මේ කුණු ඉවත් කිරීම විශාල කුණු කන්දම පමණක් නෙමෙයි. දැන් මේ වන විටත් මේ අවතැන් වූ ස්ථානවල කුණු රැස් වෙනවා ප්ලාස්ටික් විශාල වශයෙන්. ඉතින් මේ දේවලුත් ඉවත් කර ගැනීමට ප්‍රතිචක්‍රීකරණය එවැනි වැඩසටහන් වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි මම දැකලා තියෙනවා බබසරි, දැන් අපි මේ දර්ශනවල අපේ අයම විසිකරන කුණු ඔවුන් වෙතටම ඇවිල්ලා තියෙනවා. ඉතම කනගාටුදායක කාරණක් මේ කුණු වතුර වෙනත් රටවල ගං වතුරවලදී අපි ඕක දකින්නේ නැහැ. දැන් මේ වෙලාවේ අපි දැන් පෙන්නනවා මේ දර්ශන ගං වතුර වල මේ කතා කරන ගම. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලෑස්තිද මේකට මුහුණ දෙන්න? පුළුවන්ද ඔබට සම්පත් තියනවද ඉන්නවද වෛද්‍යවරුන්? ඔව්, මේ තත්ත්වෙට. ඔව්, දැන් රෝග වලට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ වෛද්‍යවරුන් හෙදියන් අපිට මේ වෙලාවේදී යොදවන්න පුළුවන්. නමුත් ඒක විශාලව අමතර වැඩක් බවට පත් වෙනවා. ඒතකොට ඒ කියන්නේ එක තැනකට රිසෝර්සස් ගොඩක් යොදවන්න. එතකොට ඒක ටිකක් කොහොම වුණත් අමාරුයි. නමුත් අමාරුවෙන් හරි සෞඛ්‍ය අමාත්‍යාංශයට පුළුවන් මේ දේ කරන්න. නමුත් ඒක මම හිතනවා ඊට වඩා හොඳයි අපිට මේ කුණු අපද්‍රව්‍ය ඉවත් කිරීමට සුදුසු ක්‍රමවේදයක් වහාම සකස් කරගන්න. දැන් බබා මට දැනගන්න, දැන් අරණායක තත්ත්වය වෙනස් අපිට තියෙනවා. එතකොට කොළඹ අවට තත්ත්වය වෙනස්. කොහොමද අපේ අරණායක තත්ත්වයට අපේ ජනතාව මුහුණ දෙන්නේ? ඔව්, අරණායක තත්ත්වයත් මගේ කණ්ඩායම් අරණායකත් සොයා බලමින් කරනවා. දැන් අරණායක තත්ත්වය වෙනස් කියන්නේ ඔව් ඒ අයත් අවතැන් වෙලා කඳවුරුවල ඉන්න අයට තියෙන තත්ත්වය සමානයි. රෝග ඇති වෙන්න පුළුවන් මේ අපේ කොළඹ අයට වගේම. ඉතින් සමහර අවස්ථාවන්හිදී දැන් මේ වැඩියෙන්ම වෙන දෙයක් තමයි මේ ආහාර ද්‍රව්‍ය බොහෝමයක් ගිහිල්ලා දෙනකොට විවිධ ආහාර විෂවීම් වගේ දේවල් වාර්තා වීමේ අවධානමක් තියෙනවා. මොකද ඈත ඉඳලා ගිහිල්ලා අපිට එක අවස්ථාවක් වාර්තා වුණා. නමුත් ඒක බොහොම සුළුවෙන් අපිට ප්‍රතිකාර කිරීමට හැකි වුණා. ඒ අයට දැන් නිරෝගී. ඉතින් රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදාන මේ වගේමයි. ඒත් අපි හිතමු දැන් ලෙප්ටොස්පයිරෝසිස් වගේ රෝගයක් ගත්තොත් අවදානම අඩුයි. ඩෙංගු වගේ රෝගයක් ගත්තොත් අවදානම අඩුයි කොළඹට සාපේක්ෂව. දැන් කොළඹ මම සඳහන් කරන අනිත් තත්ත්වය තමයි ඩෙංගු. දැන් මේ ප්ලාස්ටික් විශාල වශයෙන් වැඩියෙන් බෝතල්, ඒ වගේම වතුර බෝතල්, ඒ වගේම අනිත් පඳුරු. ඉතින් ඒවත් දැන් වතුර එකතු වෙන්න පුළුවන්. මොකද වර්ෂාව නැවතිලා නැහැ. ඒ නිසා මදුරුව බෝ වීම ඇති වුණොත් ඩෙංගු රෝගයක් වැඩි වීමේ විශාල අවදානමක් තියෙනවා අරණායකට සාපේක්ෂව කොළඹ. අපි පොඩි බාධා කිරීමක් කරනවා විරාමය සඳහා ප්‍රධාන පාලක මැදිරියත් සමඟ සම්බන්ධයෙන්. අපි නැවත සම්බන්ධ වන්නේ සංවාදය සමඟ. අපි කතා කරමින් සිටින්නේ වර්තමානයේ ඇතුළත් වෙන ගංවතුර තර්ජනය හේතු කරගෙන
පවතින වසංගත රෝග පිළිබඳ. අපි නැවතත් අපේ අවධානය යොමු කරනවා. ඒ වගේම දැන් මට මේ වෙලාවේ අපි ප්‍රේක්ෂකයන්ට මතක් කරන්න ඕනේ දැන් අපි සිරස සහන යාත්‍රා තිබ්බා. දැන් මේ සෙනසුරාදා ඉඳලා අපි වෛද්‍යවරුන් සමග සිරස සුව යාත්‍රා පටන් ගන්නවා කැලණිය. මතන කැලණිය රජමා විහාරය අපි ඒක පටන් ගන්න හැම සුමානෙම මේ සුව යාත්‍රා. මොකද බඩු ආහාර දාග බෙදුවා දැන් ඊළඟ පියවර තමයි මේ සිරස වැඩසටහන එක මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට මතක් කරගිය යුතුයි. අපි අහපො මේ අරණායක තත්ත්ව ගැන කතා කර කිව්ව ඔබට කියන්න පුළුවන් අරණායක සහ කොළඹ. ඔව්. ඉතින් දැන් අරණායක ඉන්න සමහර අවතැන්වලු අපි රඳවල තියෙන ස්ථානවලි තව ටික දිනකින් බොහෝ දෙනෙක් ඉවත් වෙයි. නමුත් ඒ අය දිගු කාලීනව ඉන්න තත්ත්වයක් මතුවේවි එක්තරා පිරිසක්. මොකද එයාට නිවෙස් නැති නිසා. එතකොට ඒ කණ්ඩායම් අතර රෝග පැතිරියාමේ අවදානමක් තියෙන වැඩියෙන් කාලයක් ඒක රාශී වෙලා සිටීමක්. ඒතර ඒ අපිට අරණායක රෝග තත්ත්වයන් වසංගත තත්ත්වයන් දැනට වාතා වෙන්නේ නැහැ. නමුත් කඳ උරක ඇති වෙන්න පුළුවන් උණ හෙම්බිරිසා කැස්ස ශ්වසන ආසාදන ඇස් රෝග වගේව සුළු වශයෙන් වාර්තා වෙනවා. එවැනි තත්ත්වයක් තමයි දැනට අරණායක පවතින. අරණායකත් අපි මේ වගේම සෞඛ්‍ය කණ්ඩායම් දිනපතා ඒ අවතැන් වූ ස්ථානවලට ගිහිලා ප්‍රතිකාර කිරීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් වසංගත තත්ත්වයන් මර්ධනය කර ගැනීමට අපිට හැකි වුණේ මෙච්චර දවස් මේ දින ටිකේ විශේෂණ එක පැත්තකින් රෝග සොයා බලා ප්‍රතිකාර කිරීම, වෙන් කිරීම, ඒ වගේ කටයුතු අපි කරන රෝහලවලට යොමු කිරීම, ඊට අමතරව රෝග වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ගවත් ජලය, ඒ වගේම ආහාර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා. ඒ කියන්නේ හොඳින් සකස් කළ ආහාර ලබා දීමෙන් අපිට බොහොමයක් රෝග තත්ත්වයන් ඇතනවා. නැත්තම් මේ වන විට අපි බලාපොරොත්තු වෙන මීට වැඩි පාචනය වගේ රෝග තත්ත්වයන් නමුත් ඒවා අපිට අවම කර ගැනීමට හැකි වුණා. මොකද බොහෝ විට මේ අනිත් අයගේ ලැබෙන උදව් හොඳ ජලය, එතකොට හොඳින් සකස් කළ ආහාර, එතකොට ගැටලු බොහොමයක් අපිට තව ප්‍රශ්න ඇති. දැන් කොළඹ අපේ ජනතාවගෙන හිර වෙලා ගැන ඉඩකඩක් නැහැ. නමුත් ගම්වල ඉඩකඩ තියෙනවා. ඒ වගේම අපේ සමාවෙන්ද මේ කොළඹ ඉන්න ජනතාව නමුත් මේක මතයක් තියෙනවා. දැන් කොළඹ අර හිර වෙලා හින්දා අපිරිසුදුකම වැඩි. ගම්වල පිරිසුදුකම වැඩි කියලා. මොකද්ද ඔබට දෙන්න පුළුවන් මේ අවවාදී උපදේශ මේ ජනතාවට? මොකද මේක මොකද ඉඩකඩ තියෙනවා. ඒකෙම ගොම ගාලා හරි අර පිරිවලට ඉන්නවා. නමුත් කොළඹ මේ ඉඩකඩ ප්‍රශ්නේ හින්දා තමයි මේ ඒක මතක් කරලා දෙන්න ඕන. විශේෂයෙන්ම අර දැන් ඔය බොහොම සුළු ඉඩ ප්‍රමාණයක ජීවත් වෙන වැඩි කණ්ඩායමක් නැවත නිවෙස් කරා යනකොට දැන් මේ පිරිසිදු කිරීම හොඳින් සිදු කර ගන්න ඕන අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. මොකද දැන් මේවා ඔක්කොම වතුරෙන් යට වෙලා තිබිලා බොහොම අපිරිසිදු වෙච්ච ස්ථාන බවට පත් වෙලා. ඉතින් වතුර හොඳින් පාවිච්චි කරන්න වෙයි, ජලය හොඳට ලබා ගන්න වෙයි. හොඳින් පිරිසිදු කර ගැනීම වැදගත් වෙනවා. ඒ ඔක්කොම තමන්ගේ පෞද්ගලික ස්වස්ථතාවය ගැන මීට වඩා උනන්දු වීමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ දැන් හොඳින් අත් සෝදා ගැනීම, වැසිකිලි භාවිතය, ඒකම දැන් ආහාර හොඳින් පිසූ ආහාර ආරක්ෂා කර ගැනීම, ආහාර පිසීම වුණත් බොහොම සෞඛ්‍ය ආරක්ෂිත ලෙස කරනවා නම් ලෙඩ රෝගවලට ගොදුරු වීම අවම කරගන්න පුළුවන්. ඉතින් මේ අපි දකිනවා දැන් වැරදි පුරුදු ගොඩක් මේ තවමත් අපේ ජනතාව අතර තියෙනවා. ඉතින් අත්සේදීම අපි කොච්චර කිව්වත් හොඳට අත්සෝදන්නේ නැහැ. දැන් ඔච්චර ඉස්කෝලේ පොඩි කාලේ ගැන්නුවත් එක් කරන්නේ. ඔව් දැන් ඇස් රෝග එහෙම බෝ වෙන්න හේතුව අත් හොඳින් නොසේදී. පොඩි සබම් ප්‍රමාණයක් විතරයි ඕන වෙන්නේ හොඳට අත්සෝදලා. දැන් ගමනක් ගිහිල්ලා આવොත්, එළිය ගිහිල්ලා આવොත් එහෙම කරාම ඇස් රෝග වගේ දේවල් හැදෙන්න විදියක් නැහැ. දැන් නැත්තම් අපි අල්ලලා මොකක් හරි එනකින් ඒව මූණට ගියාම තමයි මේ රෝග හැදෙන්නේ. අත් වලින්ම තමයි ඇස් රෝග හැදෙන්නේ. ඉතින් මේ පුරුදු මම හිතන්නේ හොඳට මතක් කරගන්න ඕන මේ හොඳින් සේදීම. ඊළඟට පිරිසිදු ජලය, පුත්‍රවා නිවාගත් ජලය බොන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ. දැන් පබසරි දැන් ඔබට අවස්ථාව දෙනවා අහන්න මේ කාන්තාව සම්බන්ධ ප්‍රශ්න. මොකද කාන්තා රෝගෙම මම ඔබට ඔව් විශේෂයෙන් ඒ ගැන කතා කරන්න ඕනේ. දැන් සිරස සහන යාත්‍රාවලින් අපි ඔවුන්ට අවශ්‍ය සහන ලබා දුන්නා. දැන් ගැටලුවක් තියෙනවා කාන්තාවන්ට මේ වෙනකොට, ඒ කියන්නේ සමන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත කරුණ පිළිබඳ ගැටලු ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ සනීප ආරක්ෂක උවමනාවන් අපි ලබා දෙලා තියෙනවා. නමුත් සමහර වෛද්‍ය උපදේශ අවස්ථায় ඔවුන් ඉදිරියට යනකොට මොනවාද විශේෂයෙන් කාන්තාවන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මෙවැනි තත්ත්වයකදී? ඔව් එකක් මම විශේෂයෙන් මතක් කරන්න, ගර්භණී මව්වරුන්ගෙන දැන් අපි උපදෙස් දුන්නා ගර්භණී මව්වරුන්ට රෝහල් ගත වෙන්න. මොකද මේ යම්කිසි විදියකින් දරු ප්‍රසූතියකට ළඟා වුණොත් දැන් සමහර අවතැන් වූ
හඳවුරු තිබුණා බෝට්ටුවෙන් යියේ වෛද්‍යවරු ගියේ බෝට්ටු ඉතින් රාත්‍රී කාලයකදී රෝහලකට ගෙනීම මගේ දවල් අපහසු වෙන්න පුළුවන් ඉතින් නමුත් ඒ බොහෝ දෙනා ඒකට කැමති වුණේ නැහැ බොහෝ මව්වරු කැමති වුණේ නැහැ රෝහල් ගත වෙන්නේ නමුත් වඩාත්ම සුදුසු ඒ අය රෝහල් ගත වෙනවා නේද ඒක තමයි මම හිතන්නේ මේ අවස්ථාව හොඳම තැන රෝහල රෝහලේදී දරු ප්‍රසූති සිදුවේ එවැනි එක් අවස්ථාවක් වාර්තා වුණා රාත්‍රී කාලයේ බොහොම කරදරේ වුණා මේ එකමවක් රෝහලට ගිනන දරු ප්‍රසූතිය සිදු වුණා කරදරයක් වුණේ නැහැ නමුත් එවැනි අවස්ථා මගහරවන්න රෝහලකට එනවා නම් හොඳයි තමන් දරු ප්‍රසූතිය වෙනකන් රෝහලක ඉන්නවා නම් වඩාත් හොඳයි ඒ සඳහා අවශ්‍ය පහසුකම් තියෙනවා රජයේ රෝහල්වල අනිත් කරුණා තමයි යෝ කාන්තාවන්ගේ සනීප ආරක්ෂක අවශ්‍යතාවය ලබා දීම ඇත්තම බොහෝ දෙනා අය මම දන්නවා මේ වන විටත් සපයනවා සෞඛ්‍ය අමාත්‍යාංශයනුත් ඒ දේ සපයනවා ඉතින් ඒ ඒවා පාවිච්චි කිරීම නිසි ලෙස බැහැරලීම් වගේ දේවල් තමයි මතක් කරන්න ඕන විශේෂයෙන්ම කාන්තාවන්ට ඉතින් කාන්තාවන්ට මවක් හැටියට ඒ වගේම වැඩිහිටියෙක් හැටියට දියණියක් හැටියට සමාජයට ඉටු විය යුතු වගකීම් රාශියකුත් තියෙනවා ඒ කියන්නේ තමන් හොඳින් පිරිසිදු සිටීම ඒ වගේම සෞඛ්‍ය සනීප ආරක්ෂක ලෙස කටයුතු කිරීමක් අපි හිතමු ආහාර පිසීම දරුවන්ට කැවීම ඒ වගේ කටයුතු වලදී මම හිතන්නේ කාන්තාවකට ලොකු වගකීමක් තියෙනවා එය හොඳින් කිරීම. දැන් බබා ඒ වගේම අපි ප්‍රේක්ෂකව දැනගන්න කැමති ඇති මේ දැන් ජංගම වෛද්‍ය සේවාව ඔබ සපයනවාද අමාත්‍යංශය වගේම කොහොමද ඔබට මතකනම් අමතන්නේ කොහොමද කියලා ඔබට මෙමයි අපි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යනධාරී කාර්යාල ඔස්සේ තමයි මේ කණ්ඩායම් යොමු කළේ. ඒතරේ ජංගම අපිට හඳුන්වන්න පුළුවන්. මොකද යම් කිසි ස්ථානයකට ගියා නම් අවතැන් වූ කඳවුරක් කියමු. ඒතර එතන වෛද්‍ය කණ්ඩායමක් තමයි රෝගීන් බලන්නේ. අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේ. නමුත් අමතන්න වෙන්නේ ඇත්තෙම සෞඛ්‍ය වෛද්‍යනධාරී මට ඇත්තෙම ටෙලිෆෝන් එක නම්බරයක් නැහැ. මේ සඳහා අපි ප්‍රාදේශීය ලේකම් තුමා හෝ තුමිය සමග තමයි කෝඩිනේට් කරන්නේ. ඒකට ඒ අය ළඟ තමයි මට ඇත්තම මතක නැහැ නම්. දැන් තව මට බබසිරි තාක් කියන ප්‍රශ්නේ දැන් කිව්ව අපි ආය අපි ගම් අතට වුදුරක් ඇති වුණා. ඉතින් අපි අනාගතය ගැන කතා කරලා බලුවොත් අපි මේ වුදුරු අනාගතේ අපිට මුහුණ දෙන්න වෙයි. ඔව්. නමුත් ඒ වගේ එකට කොහොමද සෞඛ්‍ය අංශෙන් ජනතාව ලෑස්ති වෙලා ඉන්නේ? ඒ වගේ දෙයක් අපි කියලා දුන්නොත් හොඳයි කියලා හිතනවා. දැන් මේ ආපදා කළමනාකරණය ගැන බොහෝ දෙනා හදාරනවා. ඒ වගේම ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනමම ආයතනයක් තියෙනවා. ආපදා කළමනාකරණය කුමන හෝ ආපදාව ත්‍රිගං වතුරත් එක්ක. ඉතින් ජනතාව ලෑස්ති වීම කියන එක මම හිතන්නේ මට එච්චර ලේසි වෙන්නේ නැහැ ඒක පැහැදිලි කරන්න. දැන් මේ ෆ්ලෑෂ් ෆ්ලඩ්ස් අපි කවදාවත් මේ අවුරුදු මතන විශාල 20කට විතර පස්සේ වෙන්න පුළුවන් මෙහෙම තත්ත්වයක් කොළඹ නගරයේ පැන නැංගි. ඉතින් යම් කිසි ලෑස්තියක් වෙන්න පුළුවන් නම් Tamange මටනේ එදිනෙදා සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගන්න සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම වගේ දේවල් ඇරෙන්න මට පැහැදිලි ලෙසම කියන්න බෑ. නමුත් මට හිතෙනවා අර හදිසි අවස්ථාවකට යොමු වුණාම අපි ලක්ුණාම අපිටම රෝග තත්ත්වයක් තියෙනවා නම් වහාම දැනුම් දීම අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම එතකොට ඒ වගේ දේවල් අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගෙන් උපදෙස් ගැනීම වගේ දේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීනි මේ අයත් එක්ක කටයුතු කරනවා නම් සම්බන්ධ වෙනවා නම් මම හිතන රෝග තත්ත්වයන් වළක්වා ගන්න ඒකට සහනයක් ඒ වගේම බබා හොඳ නැද්ද අපි ජනතාව අවදි කරලා කියොත් හැම ගෙදරකම ප්‍රථමාධාර කට්ටල දෙකක් හරි තිබ්බොත් හොඳ නැද්ද සාමාන්‍ය එහෙම නැහැ අද ගෙවල් වල නැහැ මම දන්නවා වෙන රටවල කාර් වල තියෙනවා කාර්යාල වල තියෙනවා ගෙවල් වල අද අපේ නැහැ ඕද පොඩි සුළු තුවාල වගේ දේවල් අපිට අනතුරක් කියන්නේ මේ වගේ ස්වාභාවික විපත් සිදු නොවුනත් වෙන්න පුළුවන් ඔව් ඒ වගේ වට නම් මම හිතනවා ඒ වගේ යම් සරල ප්‍රථමාධාර හැම කෙනෙක්ම දැනගන්න ඕන අපි ඇත්ත මේ පුහුණු කරනවා ඉස්කෝලවල ලයිෆ් ස්කිල්ස් කියලා ඔව් ඉස්කෝලවල ළමයින්ට එහෙම පුරුදු පුහුණු කරනවා මම හිතනවා ඔබත් ඉගෙනගෙන ඇති මේ කොහොමද එහෙම ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන්නේ සුළු ප්‍රතිකාර ප්‍රථමාධාර ලබා දෙන්නේ ඒ කියන්නේ අපි හිතනවා අපිට ඇත්තම විශාල එහෙම
ප්‍රථමාධාර ලබා දෙන අනතුරු තත්ත්වයන් නැති වුණේ නෑ මේ අවස්ථාවේ. නමුත් උන් අර මූලික වශයෙන් ලැස්තුලා හිටියා නම් හොඳයි. දැන් සමහර විට දැන් අපි දන්නවා සමහර අපේ මේ ජනතාව අසරණ වුණා. අසරණ. තුවාලයකට ප්ලාස්ටර් ගාලක් නැතුව. ඉතින් ඒ වගේ ප්‍රථමාධාර කට්ටල තිබ්බොත් මම හිතන්නේ හොඳයි කියලා අපි ප්‍රේක්ෂකයන්ට කියනවා. බබසති. ගැටලුවක් තියෙනවා මට අහන්නේ දැන් අර අපි ගියාද සිරිසහන යාත්‍රාවලින් අපි අවස්ථා කීපයකදී ගියා අපි දැක්කා සමහර මේ පුද්ගලයෝ මුහුණ දීලා තියෙනවා මේ තමන්ගේ මේ කකුල් වල තුවාල ඇති වෙලා තියෙනවා. එහෙනම් ගම් වතුර නිසා. ඉතින් ඒ සඳහා මොන හරි බාහිර ආලේපන මොනවාද නිර්දේශ කරන්න ඔබ? ඔව් ඒකත් හොඳ ප්‍රශ්නයක්. දැන් මේ බොහොම දිනාට දිලීර ආසාදන ඇති වුණා කකුලේ ඇඟිලි අතර. ඒ හේතුව වතුරේ මඩේ බැහැගෙන සිටීම. ඉතින් තුවාලත් සිදු වෙනවා වෙන වෙන ඉතින් කෝට් වෙන වෙන දේවල් ඇනීමෙන් තුවාල සිදු වෙන්නත් පුළුවන්. ඉතින් දැන් මේ වතුරේ හුඟක් වෙලා බැහැගෙන ඉන්න එක හොඳ නෑ. බොහෝ දෙනා තමන්ගේ නිවෙස් වලට රැට යනවා එනවා මේ නිරන්තර ගමනක යෙදෙනවා. අපි ගෙනල්ලා කඳවුරක තිබ්බත් හරියට යනවා. ඉතින් තමන්ගේ මේ ගෙදර බලන්න ඒක අපිට නවත්තන්න අමාරු. ඉතින් මේ දිලීර රෝග සඳහා ප්‍රතිකර්ම අපි ලබා දුන්නා මුල දවසේ ඉඳන්. මොකද බොහෝ දෙනාට තිබිච්ච ප්‍රශ්නයක් තමයි කකුල් තැම්බිලා ඇඟිලි කරුවතලේ අර අතරේ රෝග තත්ත්වයක්. ඒ සඳහා ආලේපන තියෙනවා ඇන්ටි ෆංගල් ඔයින්ට්මන්ට්ස් තුන්නා ඇන්ටි බැක්ටීරියල් ඔයින්ට්මන්ට්ස් ඒවා අපි මම හිතන්නේ කාල වේලාව අවසන් වෙනවා. අපි වැඩසටහනේ සමාප්තියටයි ගමන් කරන්නේ. අපි හෙට ඔබ හමුවට පැමිණෙනවා. අපි හෙට හමුවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටි ආරච්චි මහතා සමගින්. ඉතින් එසේනම් අපි අද කොයි පළාතේද? ගාල්ල දිස්ත්‍රික්කෙන් තමයි. අපි සමහර දැන් ඔහුට අගෞරවයක් කරනනේ. ඇමතිවරු ඉන්නවා මන්ත්‍රීවරු අපි දන්නේ නැහැ. ඇමතිවරයා දරන්නේ මොන තනතුරද කියලා. ඔබට ඔහු ගාල්ල අපිට පුළුවන් හෙට ඔහුත් සමග සම්බන්ධන කර මේ කරුණ පිළිබඳ කතා කරන්න. ඔහු ගාල්ල ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට ගමන් කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ. ඉතින් එහෙනම් අපි තවදුරටත් කතා කරන්නේ. අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්. අතිකඩ බන්දුර ජයසේකර සමගා